මේ වෛද්‍ය බෙල්ලන මැතිතුමා මට මේ අදාළ නැහැ ගෝඩාබිද නම් ඒ ප්‍රශ්න මට නැහැ. ඔයාට නැත්තම් මටත් නැහැ. මට නැහැ මං අහනවා. ඔයාට නැත්තම් මටත් නැහැ. ප්‍රකාශයක් කරනව වසර 1 2 ඇතුළත කියලා. හරියට හරි. එහෙමනම් අපිට ඇති වෙනවා. එහෙනම් මේ මිනිස්සු ආවට පස්සේ මේක ඉල්ල අපිට අහුවෙච්ච නැති. ඔයා දේශපාලන මාධ්‍ය වේදිකට ඒකනේ ප්‍රශ්නේ. ඔයා දේශපාලන මාධ්‍ය වේදිකට මට දේශපාලනයක් නැහැ නේ. මට දැන් ඔබතුමා ආදී. නෑ ඔයා දැන් මෙතන ඉන්නවා වෙන මාධ්‍ය වේදිකට. ඔව්. අපිට දේශපාලන මේ ලාංඡනයක් දාලා ගෝඨාභය මහත්තයා ආන්දලා මේ මේ කතාව හදාගන්න පුළුවන් කියලා අපිටත් හිතෙනවා. ඔයාටත් ඒ වගේම පසුබිමක් ඇති කියලා. නෑ නෑ ඔයාට කියන්න පුළුවන් නෑ කියලා. කාර්යය දැන් අවුරුදු 28යි. මම 25යි. මම 25යි. මට හිම එකක් හදලා නෑ නේ කවුරුත්. මටත් නෑ ඉතින්. මේක නේද ඔබතුමායි ඉතින් දාගත් කර මට කරන් දෙයක් නෑ. නෑ නෑ මම කියන දේ තේරුම් ගන්න. මම කිව්වද ඔබතුමාට ඔබතුමා මේ දේශපාලනේ මොකක්ද කියලා. ඔයා කිව්වද? එයි මොකද කිව්වේ? ඔයා ඇහුවා ඇයි ගෝඨාභය රාජපක්ෂද මමද අවුරුද්දක් දෙකකින් විනය පිරීලා කියනකොට දෙයියනේ රටේ පාලකය ගෝඨාභය. මං අහනෝ ඒ මිනිහා දාද මේක වෙන්නේ කියලා. හරි මට කියන්න ඒ කාලේ කොච්චරද අවුරුද්දයි මාස හතරයි කියලා හරිද? එතකොට නෑ. එතකොට මං කිව්වොත් අවුරුද්දයි මාස හතරයි. මට ප්‍රශ්නේ අපි අනතුරු ගැන අපි මාධ්‍යකාරයෝ හැටින මේක දිගින් දිගට බලලා තියෙනවා. ඔව් ඉතින්. එතකොට අනතුරු මේ විශේෂ කියලා මෙතන එකපාරට ගණන් ගන්න බෑ. මොකද උන්ට වැඩි ලොකු ඒවා තව වෙලා තියෙනවා දිගින් දිගට. කොහෙද කියන්නේ? රනිල්ද කියලා දැන රියදුරුන්ට පාර යන එක. ඔක එහෙම උදාහරණ ටිකක් කියන්න මට. උදාහරණ එක එක දැන් එක මං එහෙනම් ගන්න පෝච්චි රියදුරත් රියදුරෙන්නේ. ඔව්. මතද පොල් ගහ වෙලා අරපු ඇරිල්ල. ඔව්. මේක තේරුම් ගන්න ඔයාට මාධ්‍යවේදී හැටියට මට කියන්න පුළුවන් දේ තමයි මාස 12ක් මේ පහුගිය මාස 12ට අවුරුදු දෙකක් කියන එක අමතක කරන්නකෝ මාස 24ට හරි මාස 24ට පිරිහීමක් තියෙනවා පාරේ මිනිසුන්ගේ විනය හරිද? ඒතර ඔයාට ඒක තේරෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අවුරුද්දයි කියන්නේ මාස 15ක් හිටපු හරියයි මාස 9 හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ඒක ඔයාට වැටෙන්නේ නැත්තම් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි ඔයාගේ ප්‍රශ්නයක් මට ප්‍රශ්නේ තියෙන්නේ අවුරුදු 24 මාස 24ක් පුරාවට දැන් මම හරියට මාස 24ක් කිව්වහම ඒක නිකම් මේ 24යි පැය එකයි වගේ නෙමෙයි. ඒක සමහරට අවුරුදු 2යි මාස 2 3ක් වෙන්නත් පුළුවන්. අපි එහෙම නෙමෙයි කිව්වේ අවුරුදු 2ක් වගේ කාලයක් පුරාවට මේක විරිහිමක් තියෙනවා කියලා. ඔයාට තියෙන පණිවිඩේ තමයි ඒක ඇත්ත තමයි අපි දකිනවා එහෙම විරිහිමක් තියෙනවා එන්න එන්න අලුතෙන් නීති ගෙනාවා ඒවා පිළිපදින්නේ නැහැ කියන පණිවිඩේ තමයි ඔයාට එන්න ඕනේ. එහෙම නැතුව ඔයාට තියෙන්නේ මේ නිකන් මේ ගෝඨාභය මහත්තයෙක් අල්ලගෙන මේක අල්ලගන්න එපා. හරිද? ඔයා හිතන්න එපා. එහෙම කියනවා හොඳයි ජනතාවට. මේ කතාව ඇතුලේ අන්තර්ගතයෙන් අපි යනවා මේ පැත්තට. අනිත් නෑ යන්න එපා. කරුණාකරලා මාධ්‍යට මං කියා හිටිනවා. නිකන් බොරුවට චූන් වෙන්න එපා කියන වචන අල්ලලා පණිවිඩය ගන්න පණිවිඩය ගන්නකෝ. පණිවිඩය තියෙන්නේ පහුගිය අවුරුදු 2ක් මාස 24ක් පුරාවට වගේ ඉඳන් මේ මාර්ග නීති කඩන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඔව් හරි. ඉතින් ඒක ඔය අහන්න ඕනේ කොයි කාලේ ඉඳන්ද කියලානේ මගෙන් අහන්න ඕනේ. දැන් අවුරුදු 2කට පෙර ඉඳන් කියලා කිව්වම ඔයාට මතක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂනේ. මා පුදුම වැඩන්නේ. මම ඉඳන් කියනවා මේක ආරම්භයේ තියෙන්නේ අවුරුදු 2කට පෙර කියලා. ඔයාට හිතෙනවා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයෙක් ගැන. මම එහෙමනම් අහන්න ඕනේ ඔයාට ඒ අමතක වුණාද මේ අවුරුදු 2කට පෙර මේ රටේ හිටියේ මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ කියලා.
ඔයාට ඒක මතක් වෙන්නේ නැහැ අහන්න ඔබතුමා ඔබතුමා ඔබ හරව ගන්න එපා අවුරුදු 1ක 2ක සිට මේක රෝලින් එක තියනවානේ ඔව් ඉතින් අපිට ඒක මතු කරලා ගත්තාම මේ හැංගීම එනවා ඒක මම මොනා ගන්න දැන් ඔයාට තියෙන්නේ ඔයාට ඕනේ මොකද්ද දැනගන්න මම ඉන්ඩිපෙන්ඩන්ට් ජනිතේ ඔව් හරි ඔව් ඒක එතනින් ඉවරයි ඔව් බාලීන වෛද්‍ය බෙල්ලන මාත් හරි හරි මට දැන් කියලා දෙන්න මේ 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 කතන්දරේ මෙන්න මෙහෙම එකක් මොකද වෙලා තියෙන්නේ ඔව් රූමි මොහමඩ් මගේ තමයි හරි කෙනෙක් සම්බන්ධව හිටපු අමාත්‍යවරයෙක් එක්ක එක්කවක නඩුවක් යනවා දැන් මොකද්ද යන්නේ මේ බෙහෙත් වර්ග මොනවද පිළිගා වලට දාන බෙහෙත් වර්ග ගෙනල්ලා ලොකු මුදල් අයිදා කඳුනක් වුණාය බාල බෙහෙත්ය මේක බලපානවා සමාජෙද කියලා ඒ පිළිබඳ ඔබතුමාලා යම් කිසි ඔබතුමාලගේ අර්ථකථනයක් තියෙනවද ඔබතුමා සංගමේ හැදිනේ මේක යමක් වුණාද හානියක් වුණාද මොකද්ද තත්ත්වය මට කනගාටුයි කියන්න සහ අහන්න ඔබතුමා මාධ්‍යවේදියෙක්ද කියලා ප්‍රශ්නය අහන්නෙම නඩුවක් තියෙනවා කියලා දැන් මගෙන් අහන ප්‍රකාශ නඩුවක් තියෙනවා නම් මට ප්‍රකාශ කරන්න පුළුවන්ද නඩු නෑ නෑ අහන්න ඔය ඔබතුමා අහන්නේ නඩුවක් තියෙනවා කියලාමයි මහදයි හරිද එතකොට මගෙන් අහන්නේ මාව ඒ නඩුවට අඳගන්නද නෑ නඩුව වැදගෙන මම අහනවා මේ ඒ බෙහෙත් වලින් තියෙන ජනතාවට තියෙන ප්‍රශ්න ගැන අහන්නේ ඒ බෙහෙත් තවම තියෙනවද ඒක වැරද්දක් වෙලා මොකද ඒක අහන්නේ මම ඉතින් ආණ්ඩුවක් තියෙනවනේ අලුත් ආණ්ඩුවක් තියෙනවා ඉතින් ඔයාට මොකටද ඒක ගැන දැන් මගෙන් අහන්නේ මම වෛද්‍යවරයෙක් වුණාට මම කියනවා නඩුව ආන්න කියලා. දාන දනුවන් දෙන්න. නඩුවන් අහලා නඩුව දනුවන් දෙන්න. රජයේ එක ඉන්නවා. රජයේ කොමිටුපත් කරගන්න. මගෙන් අහන්නේ මම. ඔයාලා බලලා නැහැ. මම හොයලා බලලා ඒ කාලේ ප්‍රකාශත් කළා තියෙනවා. ඉතින් ඒක ගැන නඩුව නිසා ප්‍රකාශ කරගන්න බය ඒක. අද නඩුවින්ද මම වැලකී සිටිනවා. මොකටද මම නඩුවක් තියෙන එකට උත්තර දෙන්නේ? breaking.lk